සිංගප්පූරුවේ තියෙන තවත් අපේ පුදුම කරන ස්ථානයක් බලන්න යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ ලස්සන තැන් මගෙත් එක බලන්න යන්න පුළුවන්. හරි. අපි මේ ඉන්නේ සිංගප්පූරුවේ Marina Bay Sands වල Art Science Museum එක ඇතුලේ. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි අපි ඇඳලා දෙන චිත්‍ර අපි ඉදිරියේම ජීවමාන කරලා දෙනවා. ජීවමාන කිව්වම වර්ධවා තේරුම් ගන්න එපා. ඉතින් මේක මට සජීවීව අත්දකින්න අවස්ථාව හම් වුණා මටත් මගේ පවුලේ අයටත්. ඒ අත්දැකීම උගලත් එක්ක බෙදා ගන්නයි මේ හදන්නේ. ඉතින් මේ ස්ථානය Marina Bay Sands වල තියෙන Art Science Museum එක ඇතුලේ තමයි මේක තියෙන්නේ. ඉතින් මෙතන තියෙන විශේෂත්වය අපිට පුළුවන් අපි කැමති චිත්‍රයක් මේගොල්ලන්ට ඇඳලා පාට කරලා දෙන්න. එතකොට ඒ අය විසින් ඒක මේක මහා විශාල පුරුතිරයක් තියෙනවා මෙතන. ඉතාමත් මනරම් දැකුම් කඳු ඉතාමත් වර්ණවත් තිරයකට ඒ අපි ඇඳපු දේ අපිට හසුරවන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ සකස් කරලා දෙනවා. ඉතින් මෙන්න මේ ඩිවයිස් එකෙන් තමයි අපි ඇඳපු චිත්‍රය අපිට හසුරවන්න පුළුවන් මේ විශාල පුරුතිරය මත. ඉතින් ඉතාමත් වර්ණවත් විශාල වර්ණ සංඛ්‍යාවකින් යුක්ත විශාල තිරයක තමයි මේ සිවුරු චිත්‍ර අපිට හසුරවන්න පුළුවන්කම ලබලා දෙන්නේ. ඉතින් මේ ස්ථානයට යන්න සිංගප්පූරුවේ සාමාන්‍යයෙන් එකිනෙකුගෙන් රුපියල් 4000ක විතර මුදලක් ලංකාවේ මුදලින් අය කරනවා. ඉතින් ඉතාමත් අපිට පුදුම කරවන අත්දැකීමක් ලබා ගන්න පුළුවන් මේ ස්ථානයේ විශේෂයෙන්ම අපේ දරුවන්ට. මේක බලන්න මේ දරුවා කරන දේ එයා ඇඳපු චිත්‍රය එයාගේ දැන් මේ ඩිවයිස් එකෙන් එයා ඒක හසුරවන ආකාරයට බලා ගන්න පුළුවන්. මේ ස්ක්‍රීන් එක ටච් කරාට පස්සේ අපිට ටච් කරන්න පුළුවන් ගිහිල්ලා අපි ඇඳපු චිත්‍රය අපිට පුළුවන් අල්ලන්න. එතකොට ඒක මූ වෙනවා. ඉතින් ඉතාම ලස්සන අත්දැකීමක් මෙතන ඇතුළත් ලබා ගන්න පුළුවන්. මේකේ තිරවල් දෙකක් තියෙනවා. එකක් මුහුද ඇතුළ සාගරය ඇතුළ වගේ එකක් පැත්තක් නිර්මාණය කරලා තිනවා. අනිත් පැත්ත අහස අපේ අහස වගේ ලස්සන බෑග්‍රවුන්් එකක් නිර්මාණය කරලා තිනවා. ඉතින් මේක අඩි සාමාන්‍යයෙන් අඩි 30ක් විතර උසයි. දිග ප්‍රමාණය කිව්වොත් එහෙම අඩි සාමාන්‍යයෙන් අඩි 50ක විතර දිග ප්‍රමාණයක තිරයක් තමයි මේක තියෙන්නේ. ඉතින් මෙතනට එන හැමෝම මේ චිත්‍රය ඇඳලා ඒගොල්ලෝ විසින් ඒගොල්ලෝ අසුරවල ඉතාමත් අමුතු අත්දැකීමක් මෙතනදී ලබනවා. ඉතින් බලන්න මෙතන මේ චිත්‍ර සියල්ලම මේ තියෙන වන්‍යනා මේ තියෙන ගාස් මේ තියෙන සතුන් මේ තියෙන හැම දෙයක්ම මෙන්න මෙතන තමයි මේ විදිහට නිර්මාණය කරන්නේ හැමෝම චිත්‍ර අඳින්නේ. මේ ස්ථානයට අපි ඉස්සරහට යමු. අපි ඉදිරි වීඩියෝ එකේ මේ ස්ථානය බලමු. මේ බලන්න නැවතත් මේ කුරුල්ලෝ සියලු දෙනාම මේ නිර්මාණය කරලා තියෙන්නේ මෙතන පෙන්වන අය විසින්. ඉතින් මේ අපි ඇඳලා දෙන චිත්‍රය අපි ඉදිරියේ අපිට ජීවමාන කරන අපිට හසුරවන්න පුළුවන් විදියට ලැබෙන අත්දැකීම ඊට අපිට විස්තර කරන්න බැරි තරම් අමුතු අත්දැකීමක්. ඉතින් අපි මේ දේවල් දැකලා තියෙන්නේ අපි ටෙලිවිෂන් එකේ තියෙන සිනමා ශාලාවක මේ වගේ විශාල තිරයක මේ වගේ දේවල් යනවා මේ වගේ දේවල් හැසිරෙනවා මේ වගේ දේවල් කරනවා කියලා අපි තමයි දන්නේ. නමුත් මෙතනට ගියහම අපිට පුළුවන් අපි විසින් නිර්මාණය කරපු දෙයක් අපි විසින් දලාපු විසින් දීපු චිත්‍රයක් මෙන්න මේ විශාල තිරය මත හසුරවන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ ස්ථානය ඇත්තටම පුදුම කරවන විශාල වර්ණ ලයිට්ස් ප්‍රමාණකින් යුක්ත ස්ථානයක්. ඉතින් මේ පිළිබඳව අපි ඉදිරියේදී තවත් වීඩියෝ එකක් බලන්න. ඉතින් මරණ බේසයන්ස් වල තියෙන ස්ථානෙට කලින් ගියා මගේ කලින් වීඩියෝ එකේ දොරටුන් ටික බලන්න පුළුවන්. ක්‍රිස්ටල් යුනිවර්ස් එකට එකක් තියෙන මේ ස්ථානේ තමයි. ඉතින් අපි තවත් දවසක